අවුරුදු සමය ගත කරනකොට අපි පැහැදිලිවම දකින දේ තමයි හැමදේම අපිට කියන්න බෑ නතර කරන්න කියලා. එහෙමනම් අපි ඊටාම පැහැදිලිව දකින දේ තමයි මේ දුරස්තභාවය සහ සමාජීය වශයෙන් අපි යම්කිසි අවුරුදු චාරිත්‍ර කරන විදියත් එක්ක තමයි අපි මේ මාර්ගෝපදේශ ලබා දෙන්නේ. එහෙනම් අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියන එක. මං හිතන්නේ නිවසේ සිට පවුලක් විදිහට කරන අවුරුදු චාරිත්‍ර සියලු දෙයක්ම කරන්න පුළුවන්. ඒවා ගැටලුවක් නැහැ. ඒක ගැන මිනිස්සු ඇත්තටම අහන්නේත් නැහැ. දැන් අහන්නේ මොනවද ගැනද? අපෙන් අහන්නේ මොනවද? සංගීත සම්දර්ශන තියන්න, සැනකිලි පවත්වන්න, බයිසිකල් රේස් යන්න, එක එක තරඟ තියන්න පුළුවන්ද, අවුරුදු කුමාරි තෝරන්න පුළුවන්ද? ඕව තමයි අපෙන් අහන්නේ. දැන් මං හිතන්නේ අපි බුද්ධිමත් විදියට හිතුවොත් අපිට නව සාමාන්‍යයකට යන්න වෙනවා. අවුරුදු ක්‍රීඩාවලදී අවුරුදු චාරිත්‍ර වලටත් වඩා අවුරුදු ක්‍රීඩාවලදී අපිට නව සාමාන්‍යයක් අනුගමනය කරන්න වෙනවා. මොකද්ද මේ නව සාමාන්‍යය? දැන් අපි හැමෝම දන්නවා අපි අර ඉස්සෙල්ලා කියපු දුරස්තභාවය, ශ්වසන ආචාර විදි, අත්සේදීම සහ මුවාවරණය පැළඳීම, මේවා තුල මේ සමහර ගොක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේ මාර්ගෝපදේශ ලබා දීමේදී අදහස් කරන්නේ කොයි විදිහටද මේ හතර විදි පාවිච්චි කරලා කොයි විදිහටද කරන්නේ කියන එක. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් කරන්නම බැරි වෙන ඒවා දෙක තුනක් තියෙනවා. ඒවා මේ මාර්ගෝපදේශයේ තියෙනවා. අපි ගත්තොත් කඹ ඇදීම ටිකක් අමාරු වෙනවා. ඒක කරන්න සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. ඊළඟට පොට්ට පොර ඇසීම එකක් සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. ලොකුවට සංගීත සම්දර්ශන තිබීම එකක් සුදුසු වෙන්නේ නැහැ. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් දෙනා එකතු වෙලා ඒගොල්ලන්ට ඉන්න තැනත් අමතක වෙන ගානට පිස්සුවෙන් වගේ නටන්න අරගෙන මාස්තිකත් හලාගෙන කෑ ගහගෙන නටන අවස්ථාවේදී සමාජයක් විදිහට අඳුරන් නැති පිරිස එක්ක වුණත් එකතු වෙලා එහෙම වෙන අවස්ථාවලදී මේ පොකුරු නිර්මාණය ඉතාම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. නන්නාල් ගුණන පිරිස එක්ක එකතු වීම. ඉතින් ඒකයි අපි කියන්නේ මේ අවුරුදු ක්‍රීඩා ගම්මට්ටමින් පවත්වන ඒවා ඉතාම උඩාවටත් කරන්න පුළුවන් ඒවා ටික අපි කියලා දීලා තිනවා කොයි විදිහටද කරන්න කියන එක. එතෙන්දී ගොඩක් ඔය සමහරවට අපි ඇස් බඳින්න වෙනවා ඒ පාවිච්චි කරන ඒ වාහන ඒ පටිය වගේක ඒ වගේ ඒවා හුවමාරු කර කර යන්න නැතුව මේ වගේ දේවල් වලින් යම්කිසි විදියකට අපි දැනුවත් වෙලා සංවිධායකින් අතට අරගන්න ඕන මේ මොනවද මේ මාර්ගෝපදේශවල දීලා තියෙන්නේ. මොකද සම්පූර්ණයෙන්ම අපිට මේක මම කියන්නේ අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට අපි කියන්නේ මේක ඔක්කොම නවත්තන්න නෙමෙයි කරන විදියක් තියෙනවා. ඒ විදිය මේ අනුගමනය කරන්න කියන එක. නමුත් මේක තියෙන මිනිස්සුන්ගේ අතේ. දැන් මෙතෙන්දී මේක කරන්න ඉඩ දීලා ඊළඟට මේක හරියට තමන්ගේ යුතුකම් බැහැර හැරියොත් ලොකු විනාශයක් වෙන්න තියෙනවා. ඉතින් ඒ හන්දා මෙතෙන්දී අපි කියන්නේ මේකට සහභාගි වෙන විදිහයි නරඹන විදිහයි
ඒවා පැහැදිලිවම මේ මාර්ගෝපදේශවල තියෙනවා කොයි විදිහටද සහ කොයි කවුද සහභාගී වෙ යුත්තේ කවුද සහභාගී නොවිය යුත්තේ මොන වගේ පිළියම්ද ගන්න ඕනේ කියන එක මේ සහභාගී වීමේදී සහ නැරඹීමේදී breaking.lk